සුබ සන්ධ්‍යාවක්. ඔබ රන්හුයෙන් පැඳෙන්නේ ජීවිතයට එකම එක වතාවයි. සම්ප්‍රදායට උරුමකම් කියන අපේක්ෂාවලින් පිරුණු ඒ දවස ඔබේ ජීවිතයට ටිකෙන් ටික ලං වෙනවා ඇති. ඉතින් අපේ මංගල දවසේ සැලැස්ම අර්ථවත් කරන්නට ඔබේ ජීවිතයට අමරණීය අත්දැකීමක් එක් කරන්නට අදත් මේ ලෙසින් දිගහැරෙන්නේ වැඩින් ශ්‍රී ලංකා. හර්ෂගෙත් නෙත්මිගෙත් ෆෙටින් එක ඉන්දියන් කැන්ඩියන් වෙස්ටන් කියන මේ තීම් සොල්ට අනුව ඩිසයින් වන ෆෙටින් එකක්. ඉතින් මේ වෙටින් එකේ සෑම දෙකෝ එකක්ම කරලා තිබුණේ කැන්ඩියන් ෆ්ලෝරා ආයතනයේ. I don't know what I'd do, baby, without you. You're all that matters to me. The ground that you walk, the air that you breathe. Someday you'll discover I don't want no other. අපේ වෙඩින් එක තිබ්බේ June 2. අපේ වෙඩින් එකට කලින් අපි දෙන්න ඩිසයිඩ් කරා කොහොම වෙඩින් එක කරන්න කියලා කතා කරද්දී ඉස්සලාම අපේ නැකත්වලට ගියා. නැකත්වලදී අපිට හම්බුන ඩේට් එක ගොඩක් ළඟ ඩේට් එකක් හම්බුනේ. අපිට පොඩි කාලයක් තිබ්බ හින්දා අපිට වෙඩින් පෑන කෙනෙක්ගේ අවශ්‍යතාවය ගොඩක් මත වුණා. අපි ඊට පස්සේ ජනකට කතා කරා. මොකද ලංකාවේ ගොඩක් වෙඩින්ස් ජනක කරලා තියෙනවා, සෙලිබ්‍රිටිස්ලාගේ ගොඩක් VIPs ලාගේ. ඉතින් අපි එතනදී ජනකට මේක බාර දෙන්න ඕනේ කියලා ඩිසයිඩ් කරා. මෙහිදී ප්‍රධාන අභියෝගය වුණේ අඩු කාල සීමාවක් ඇතුළත වෙඩින් එකක් ප්ලෑන් කරන්න. මොකද නෙත්මි හර්ෂත් මාස එකමාරකෙන කාල සීමාවක් ඇතුළත තමයි වෙඩින් එක ප්ලෑන් කරන්න තීරණය කරේ. ඉතින් මුලදීම අපිට අදහසක් ආවේ ඇත්තට වෙඩින් එකක් මේ ෆන්ක්ෂන්ස් තුනක් තියෙනවා. මේ ෆන්ක්ෂන්ස් තුන කොහොමද හරියාකාරව නිර්මාණය කරන්නේ, මොන වගේ තීම්ස්ද මේකට යූස් කරන්නේ කියලා. ඉතින් නෙත් හර්ෂත් තීරණය කළ තිබ්බ ෆන්ක්ෂන් තුන යන ආකාරය කැතලික් සහ ට්‍රැඩිෂනල් ඒත් එකම හෝම් කමින් එකක්. ඇත්තටම අපිටත් දැන් අපේ වෙඩින් එක කරද්දිත් අපිටත් ඕන හැමෝම වගේ ප්‍රීෂූට් එකක් කරන්න. හැබැයි අපි එහිදී හිතුවේ හැමෝම කරනවා වගේ සාමාන්‍ය එකක් නැතුව වෙනස් විදිය ටීම් එකකින් ප්‍රීෂූට් එකක් කරන්න. අපි ප්‍රීෂූට් එක විදිහට තෝරගත්තේ ජපනිස් තීම් එකට කිමෝනා සමුරායි කිඩ්ස් ඇඳලා ඒ වගේ තීම් එකකින් තමයි අපි ප්‍රීෂූට් එක කරේ. එතනදී ඇත්තටම ඒ වීඩියෝග්‍රාෆර් ෆොටෝග්‍රාෆර්ස්ලාගේ උදව්ව ගොඩක් වැදගත් වුණා. මම හිතන්නේ ඒක ලොකු අභියෝගයක් ලංකාව තුළ ජපන් කන්සෙප්ට් එකක් ඇතුළේ වෙඩින් ප්‍රීෂූට් එකක් ප්ලෑන් කරන එක. මම හිතන්නේ මගේ තියෙන දැනුමත් ජනකත් කතා කරලා මම හිතන හර්ෂත් නිත් ඔක්කොම එකතු වෙලා වෙඩින් ප්‍රීෂූට් එක දාලා ලොකේෂන්ස් හොයාගත්තා. මම හිතන්නේ ඒ වෙඩින් ප්‍රීෂූට් එක තුළ ලංකාවේ කලාද නැද්ද කියන තන හොයාගන්න බැරි තරමට වෙන අපිට සාර්ථක වුණා. ඒක අපිට කරගන්න පුළුවන් වුණා. මගේ හස්බන්ඩ් හර්ෂ සිරිමාන්නයා කැතලික් ආගමේ කෙනෙක්. ඉතින් මම බුද්ධ ආගමේ. ඒ හේතුව හින්දා අපි කැතලික් ෆන්ක්ෂන් එක වෙනම ෆන්ක්ෂන් එකක් විදිහට අරගන්න තීරණය කරා. මගේ චර්ච් ෆන්ක්ෂන් එක ඩ්‍රෙස් කරන එකේ කොහොමද ඩ්‍රෙස් කරන්නේ, මොනවාද කරන්න කියන කරුණු කාරණාවලට මූලික තැනක් දුන්නා. ඒකෙදී අපි තීරණය කරා ගෞමකට යන්න චර්ච් ෆන්ක්ෂන් එකේ මෝර්නින් එකේදී. ඒ වගේම මෙයාගේ ඇඳුම් වලටත් අපි තීරණය කරා යුරෝපියන් කිට් එකට යන්න ඕනේ කියලා. එතකොට ඩෙකරේෂන්ස් උත් අපි ඒ විදිහටම ප්ලෑන් කරා. හැම දෙයක්ම චර්ච් ෆන්ක්ෂන් එක වෙන්න ඕන, ඩෙකරේෂන්ස් අරේන්ජ් වෙන්න ඕන කියලා. ප
පෝරුව සෙරමනීස් අපි ගංගාරාම් පන්සලේ වෙනම් ෆන්ක්ෂන් එකකට උදේ ඒ චාරිත්‍ර කරන්න තීරණය කරා. බියුටිෂන් තමයි තීරණය කළේ උඩට මනමාලික විතර කොහොමද අවුට්පුට් එක එන්න ඕනේ කියන එක. ඉතින් එතනදී අපි තීරණය කළා යත් එක ඩිස්කස් කළා මගේ සාරිය එක, මගේ බොකේ එක, මගේ හෙයාර් ඩ්‍රෙසින් කොහොමද වෙන්න ඕනේ කියන එක. එහිදී මගේ ඇඳුම කියන්නේ මගේ හිටියා බෙස්මලා ගෲප් එකක් බෙස්මලා 3 දෙනෙක් කිරියා ෆීල්ඩ් එකේම 3 දෙනෙක් මොරුස්ලා 3 දෙනෙක් ඒකේ ඇඳුම් නිර්මාණය කරේ රුවන් විදානගේ අභිෂේක මණ්ඩප. මගේ වෙඩින් එකේදී මම මගේ බ්‍රයිඩ්ස් මේඩ් විදිහට ගර්ල්ස් 3 දෙනෙක් මගේ නංගිල 3 දෙනෙක්ව යූස් කරා. එතකොට ෆ්ලවර් ගර්ල්ස්ලා විදිහට මගේ හොඳම යාළුවගේ දුවත් මගේ අක්කගේ දුවත් තමයි මම පාවිච්චි කරේ. එතනදී අපි තීරණය කරා මේක පන්සලක පැවැත්වෙන විවාහ මංගලොස්සයක් හින්දා උඩට සම්ප්‍රදානුකූලව තද වර්ණයන් වලට යන්නේ නැතුව ලා වර්ණයන් වලට යන්න ඕනි කියලා ගෝල්ඩ් මික්ස් වෙච්ච. ඒකින්ද අපි ලා දම්පාට තමයි අපි යූස් කරේ බ්‍රයිඩ්ස්මේඩ්ස් ලගේ කලර්ස් වලට. සහ ඒගොල්ලන්ගේ සාරි ජැකට්ස් වලට අපි ගෝල් කලර් බ්‍රොකට් රෙද්දකින් විශේෂ බ්‍රොකට් රෙද්දක් යූස් කරා ජැකට්ස් වලට. ඊට අමතරව අපිට ඕන කර අර ලා දම්පාට කියන එක හයිලයිට් කරන්න. ඒකින්ද අපි බොකේස් තෝරගද්දී අපි තද දම්පාටින් තමයි බොකේස් තෝරගත්තේ. ඒකෙන් ඒගොල්ලන්ගේ සාරිය වඩා ඉස්මතු වෙලා පෙවුණා කියන එක තමයි ඡායාරූප ශිල්පියා පවා අපිට අවසානයේ කියමු. පළවෙනි දවසේ ගෞමකටත් උදේවරුව ඔසරියකටත් කියහින්දා අපි බියුටිෂන් එක කතා කරන්න තීරණය කරා මේක වෙනසක් කරන්න ඕනේ කියලා ඊවනිං ෆන්ක්ෂන් එකේ ඩ්‍රෙස් එක. ඇත්තටම මගේ හිතේ තිබ්බ ඊවනිං ෆන්ක්ෂන් එකේ ඩ්‍රෙස් එක ඉන්ඩියන් එකක් වෙන්න ඕනේ කියලා හැමදාම දකින්න නැති විදිහක. ඒක මම බියුටිෂන් එක කතා කරද්දී අපි තීරණය කළා මේක ටිකක් වෙනස් විදිහකට ඩිසයින් කරමු, අපි ඇඳුමක් අරගන්නේ නැතුව අපි ඩිසයින් කරපු ඇඳුමකට යන් කියන එක. එතනදී අපි සාරි 10ක් විතර ගෙනල්ලා සාරි 10න් බියුටිෂන් තෝරගත්තා එයා ඩිසයින් කරන්න පුළුවන් විදිහ සාරි එකක්, රෙඩ් කලර් එකක්. එයාකෝ ටිපිකල් ඉන්ඩියන්ස් ඩිසයින් එකක් ඒකේ කවුන්ට් කරගන්න පුළුවන් වෙයි කියලා. ඊට පස්සේ ආ ඩිසයින් කරා මොන විදිහේ ඩිසයින් එකක්ද මට ගැලපෙන්නේ, මගේ ඇඟට ගැලපෙන්නේ කියන එක. අපේ මේන් ෆන්ක්ෂන් එක උනේ ඊවනිං ෆන්ක්ෂන් එක මෙහිදී අර හෝම් කමින් ටයිප්. අපි මේක ඉන්දියන් ෆන්ක්ෂන් එකක් හිටියත් සම්පූර්ණ සැකසීම සකසලා තිබ්බේ. මේදී අපිට ප්‍රධාන වශයෙන් හයිලයිට් කරන ඩෙකරේෂන්ස්. ඩෙකරේෂන්ස් ගත්තම ඇත්තම කැන්ඩින් ෆ්ලෝරා ඇතන ඉන්දික ලොකු සපෝට් එකක් අපිට දුන්නා ඩෙකරේෂන්ස් වලට. ඒ කියන්නේ අපි ඉන්දිකත් එක්ක කතා කරද්දී අපිට නිත් මිස හර්ෂ ඒගොල්ලන්ගේ ඐඩියාස් ගොඩක් දුන්නා. මේක ෆුලි ඉන්දියන් ෆන්ක්ෂන් එකක්. එතනදී අපිට යූස් කරන්න ඕන දේවල් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දකිනවා වෙන ෆන්ක්ෂන්ස් වල වගේ ඉන්දියන් ෆන්ක්ෂන්ස් වල ගොඩක් වෙලාවට මණ්ඩප ටයිප් සෙටි බෑග් එකක් යූස් කරන්න ඕනේ. හැඩ ට්‍රේපින්ස් කාවින්ස් වෙන දේවල් යස් කරන්නේ. මේ හැමදේම මාසයක් ඇතුළත වගේ කාලයක් තමයි මේක නිර්මාණය කරන්න තිබේ. ඉතින් ඉන්දිකේ අභියෝගේ බාර අරගෙන ඒ හැමදේම හරියාකාරව නිම කරා. එතනින් ඉහාට අපි ගොඩක් වෙලාවට ඉන්දික ඇතර සර්ප්‍රයිසස් දුන්නා. ඇතර අපි ඩිසයින් කරපු දියටත් වඩා දේවල් අපිට ලබා දුන්නා. අපි එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම සිටි බෑග් එකේ මේ හැමදේම කලවෝෂේ හැමදේම නිසියා කර අපි ඉන්දියන් ෆන්ක්ෂන් එකකට ඇතුළු වෙනවා වගේ හැඟීමක් ඇතරම අපිට ලබා දුන්නා. ෆොටෝග්‍රැෆි මංගල උත්සවයක අවසානයේදී අපිට ඉතුරු වෙන මිහිරිම මතකය. අනේ නිසා තමයි ඔබත් මේ සඳහා නිවැරදිම කෙනා තෝරාගත යුතු වෙන්නේ. Meri saanson ko mujhse door tere paas aur mujhe hua aisa. අවුරුද්දක් ඉඳලා වෙඩින් එක ප්ලෑන් කරේ. අපි අපිට ඕනුනේ ලස්සන වෙඩින් එකක් කරගන්න. ඊට පස්සේ අපිට මුලින් ලොකු ආසාවක් තිබුණා ප්‍රී ෂූට් එකක් කරගන්න. ඉතින් අපි මං කාණිගත් එක්ක කතා කරලා අපි මුලින්ම බැලුවේ ෆොටෝස් වීඩියෝස් කරන කෙනෙක්ව.
ඊට පස්සේ අපි දැනගත්තා ශාක්‍යයි ස්ටුඩියෝ එක ගැන. මිස්ටර් තනුජ්ගේ ෆොටෝස් වීඩියෝස් වලට මම ගොඩක් ආස කරා. මට ගොඩාක් ආසයි තුන යාට කියලා මගේ ප්‍රී ෂූට් එකේ වෙඩින් එකේ ෆොටෝස් කරගන්න. ලෝකේ වෙනස්මින් පවතිනවා. මේ වෙනස් වෙන ලෝකේ ඔබේ විවාහ මංගල්‍යයේ ඡායාරූප ඇල්බමයක් අද කාලයට ගැළපෙන විදිහට ලෝකය තරණය කරන්න පුළුවන් වෙන ඇල්බම් එකක් වෙනවා නම් තමයි ගොඩක් හොඳ. එතකොට තමයි ඔබට සතුටු. ඔබේ ඇල්බම් එක දිහා බලලා බොහෝ දෙනෙක් කියනවා නම් ෂා මේ ඇල්බම් එකේ පින්තූර හරිම සජීවී, හරිම ජීවමානයි. මේ එකක්වත් පින්තූර රඟපාලා ගත්තේ වා නෙවෙයි කියලා ඔබට හරි සතුටක් දැනේ. ඔබ එහෙට මෙහෙට හැරමින් යාළුවන් සමග බෙදා ගන්න සතුටේදී ගන්න හොඳම පින්තූර සමුදායකින් තමයි ශාක්‍යයි ස්ටුඩියෝ මේ පෙරළිය කරලා තියෙන්නේ. රෑන්ඩම් ලයිව් ෂොක් ෂූට් මේ වචනය තුළම ඔබට පේනවා ඇති අපි කොහොමද පින්තූර ගන්න. ඔබේ අහඹු හොඳම සිදුවීම් සියල්ල අපි උකුසු ඇසකට ලං කරගෙන ඡායාරූපාවලියකට නම් ගන්නවා. ආස කරේ කැන්ඩියන් විදියට ඩ්‍රෙස් කරන්න. ඊට පස්සේ ධනජය බණ්ඩාරව හම්බ වෙලා මම ආස කර විදිහටම ධනජය අයියා ඒ දේ මට කරලා දුන්නා. මම හැන්දේ ඩ්‍රෙසින් කරේ නිලම ඇඳුම. විශේෂයෙන් දිවිසා කැන්ඩියන් අදිද්දී එයාට ගොඩක් අවශ්‍ය කරලා තිබ්බා මම නිලම ඇඳුම අදින්න. නිලම ඇඳුම මම තේරුවට වඩා එම තමයි ඇත්තටම තේරුවේ. ඒකේ අද්දේ දෙපැත්තෙන් ලස්සන ඩෙකරේෂන් ටිකක් තියෙනවා. ඒවල ඩිසයිනින් මම බලනවට වඩා ඇත්තටම දිවිසා ඒකේ හැම ඩෙකරේෂන් එකම බැලුවා. ඒකේ හැම එකම සාරියටත් මැච් කරලා එයා ඒ විදිහට මේ ඒ යන ඩෙකරේෂන් වල තියෙන ඩිසයිනින් එක සාරියටත් මැච් කරන ආකාරයට තමයි ඇත්තම තේරුවේ. අපේ ගෲප් එකේ බ්‍රයිට් මෙන්ස්ලා 3 දෙනයි, ඩිස්මල්ලා 3 දෙනයි, ෆ්ලවර් ගර්ල්ස්ලා 5යි, පේජ් බෝයිලා 5 දෙනෙක් හිටියා. දිල්ෂා සහ කාලිලු මේ ඇල්බම් එක දිහා බලන්න, මේ අය කියන දේවල් බලන්න, ඔබට ඔබේ විවාහ මංගල්‍යයේදී ඡායාරූප කරන්නේ කොයි තරම් පහසු කටයුත්තක්ද කියලා. ඔබේ ලොකේෂන් ෆොටෝග්‍රෆි පැයක හමාරකින් කරන්න පුළුවන් නම් පැය 3ක් කරනදී ඔබ සතුටු වෙයි. කාලය කෙටි කළා කියලා පින්තූර අඩු කරනවා නෙවෙයි මේ කියන්නේ. කෙටි කාලයක් තුළ වේගයෙන් ඔබේ ඡායාරූප උපකරණය අපි රැගෙන යනවා අලුත් එසවකට. ඔබ හොයාගෙන ඉන්න අපිව ශාක්‍යයි ස්ටුඩියෝ රෑන්ඩම් ලයිව් ෂොට් ෂූට් ඔබේ විවාහ මංගල්‍යයේ සජීවීකරණ ඡායාරූප ශිල්පීන්ව ශාක්‍යයි ස්ටුඩියෝ හොයන් ඉන්න 0743 853 856 0743 853 856 856 අපේ දුරකථන අංකය. මංගල උත්සවයකදී බ්‍රයිඩ් ගැන වගේම ග්‍රූම් ගැන සියලුම දෙනාගේ අවධානය යොමු වෙනවා. හැබැයි අපි ග්‍රූම්ස් අවුට්ෆිට් ගැන ටිකක් හිතන්නේ අඩුවෙන්. ඒක හින්දා ප්‍රමාද වෙන්න එපා. අපි ගෙනෙන ඊළඟ විශේෂාංගයේ බලලම ඔයගන්ට ඩිසයිඩ් කරපු නම් ඔයගලගේ අවුට්ෆිට් එක. වෙඩින් සීසන් එක නැත්නම් මංගල උත්සව කාලේ. ඉතින් මෙහිදී මැයි, ජූනි, ජූලි මේ කාල පුරාවටම ලංකාවේ වැඩිම මංගල උත්සව ප්‍රමාණයක් පවත්වන කාලේ. ඉතින් එහිදී මේ ඉන්ඩස්ට්‍රි එකේ සීරු දෙනා වගේම ඇබන්ටර්නෂල් ඩිසයින්ස් ආයතනයත් ඔබට අවශ්‍ය ලේටස්ම සූට් ඩිසයින්ස්, ආරේ සිංහල කිට්ස් මේ සීලුම දේවල් ඔබට ලෑස්ති කරලා හමාරයි. ඉතින් අද දවසේදී අපිට මුලින්ම ඔබට ඉන්ට්‍රඩියුස් කර හදන කිට් එකක් මෙයා මදුරට නිර්මාණය කරලා තියෙන්නේ. මේ ලේටස්ම කිට් එකක් හයිබ්‍රිඩ් ට්‍රෙන්ඩ් එකකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම මේක අපි නිර්මාණය කරලා තියෙන්නේ ෆස්ට් ඩේ එකට මැච් වෙන්නේ. මේක ඇත්තටම ෆුල් සූට් එකක්. හැබැයි බ්ලේසර් එක ඕපන්, කිසිම බටන්ස් යූස් කරන්නේ නැතුව ඕපන් කිට් එකක් විදිහට තමයි බ්ලේසර් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව 5 බටන් වෙස්කෝට් ටැක් යූස් කරලා ඒක තමයි මේකේ ප්‍රධානම ඩිසයින් එක වශයෙන් පේන්න තමයි මේ බටන් එක අපි යූස් කරලා තියෙන්නේ. ඇත්තටම මේ ඩිසයින් එක ගැන කතා කරොත් එහේ මේක අපි පයිපින් එක සහ බටන්ස් වලට වෙනම බ්‍රවුන් කලර් එකක් යූස් කරලා තිනවා. ඊට අමතරව ක්‍රීම් කලර් එකක්, බිස්කට් කලර් කියලා කිව්වොත් මම නිවැරදි කලර් එකට තමයි අපි මේ සූට් එක නිර්මාණය කරලා තියෙන්නේ. මම කිව්වා වගේ මේ බටන්ස් සහ පයිපින් එක අපි නිර්මාණය කරලා තින්නේ වෙල්වට් බ්‍රවුන් මැටීරියල් එකකින්. මේ බ්‍රවුන් වෙල්වට් මැටීරියල් එක සූටින් වලටම විශේෂයෙන්ම ඉම්පෝට් කරපු මැටීරියල් එකක්. ඔබට මේක ඔබගේ වෙඩින් එක දවසේ ඩල් ගෝල්ඩ් නැත්නම්
අයිවරි රෙගිවිල ගෝල්ඩ් මේ සියලුම ඇම්බ කල වගේ කලස්වට ගැලපෙන ආකාරයට නිර්මාණ වෙච්ච ඔසරිකක් නැතන් සාරිහයකට ගැලපෙන ආකාරෙන් තමයි මේ කිට්ටගේ කලස් සියලු දෙවල් මැච් කරලා තියෙන්නේ. ඉතින් ඔබට මේ කිට් එක මේ කලස්වලින් වගේම අපගේ ආයතනයේ තියෙනවා මේ වගේ මෙටීරියල් වගේම තවත් එක් එක් ආකාරයේ කලස්වල නිර්මාණ වෙච්ච ෆැබ්‍රික්ස් බොහොමයක් තිබෙනවා. ඔබට ඒ සියලුම ෆැබ්‍රික්ස් ඔබට බලලා කැමති ආකාරයෙන් සිලෙක්ට් කරලා ඔබගේ වෙඩින් කිට් එක ඩිසයින් කරගන්න පුළුවන්. අබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනයේදී ඇත්තරම මේක ෆුල් සූට් එකට අවශ්‍ය සියලුම දේවල් මේකේ තිබෙනවා. මේකේ බටන්ස් ටයි කරන්න පුළුවන් විදිහේ බ්ලේසර් එකක් තියෙනවා. ඒ වගේම ක්‍රැවට්, හැන්කි එක මේ සියලුම අංක උපාංග වලින් සමත් ෆුල් සූට් එකක් කියලා මම ඔබට කිව්වොත් මේක නිවැරදි. මේක අපි යූස් කරලා තියෙන්නේ බහුලව අපි දකින කලර් රේන්ජ් එකක් නෙමෙයි. අපි ගොඩක් අර කලර් පැටර්න් එකක් ගත්තොත් වැඩිම ලංකාවේ පාවිච්චි වෙන්නේ මේ ගෝල්ඩ්, අයිවරි, බ්‍රවුන්, බ්ලැක්, වයිට් මේ වගේ කලර්ස් කිහිපයක් විතරයි අපි මේ දකින්නේ ලංකාවේ සර්කියුලේට් වෙනවා මේ කලර් පැටර්න්ස් මේ කිහිපය. ඉතින් මේ සර්කියුලේෂන් එකෙන් එළියට ගිහිල්ලා අපි මේ වගේ ග්‍රේ, ඇෂ් වගේ කලර්ස් යූස් කරලා කරපු කිට් එකක් කියලා මට ඔබට මේක කියන්න පුළුවන්. ඒ වගේ මේකේ මේ ග්‍රේ ඇෂ් කිය පමණින් ඔබ හිතනවා ග්‍රේ ඇෂ් වගේ එකක් ගිහිල්ලා කොහමද මම මගේ කිට් එක බ්‍රයිට්ට මැච් කරන්නේ නැත්නම් බ්‍රයිට්ස් මේඩ්ලට මම මැච් කරන්නේ කොහොමද මේ ග්‍රේ ඇෂ් වගේ කලර්ස් වලට ගිහිල්ලා. ඉතින් ඒකට පිළිතුරක් වශයෙන් තමයි මේක අද දවසේදී මේ හැන්කි එක සහ ක්‍රැවට් එක නිර්මාණය කරලා තියෙන්නේ ඒ සාරි වලට නැත්නම් ඒ ඔසරි එකට මැච් වෙන විදිහට අයිවරි කලර් එක අපි යූස් කරලා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ වගේ ඔබ හිතන්නේ නැති විදිහට ඔබට ඉතාමත් ලස්සන ඩීසන්ට් කිට් එකක් නිර්මාණය කර ගැනීම හැකියාව අබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනය හා සතුයි. බොහෝ වෙලාවට ක්ලයන්ට්ස් අපි ගාවට එද්දී ඔවුන් Facebook එකේ නැත්නම් Google එකේ දැන්ට තියෙන ඩිසයින්ස් උන් සර්ච් කරලා ඔවුන්ට ගැලපෙන ආකාරයේ ඩිසයින් එකක් ඔවුන් රැගෙන පෙවෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ක්ලයන්ට් තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණය තමයි මේ කිට් එක ඔවුන් වෙඩින් එක ප්ලෑන් කරන්න අවුරුද්දකට කලින් නැත්නම් මාස 6කට 7කට කලින් තමයි ඔවුන් මේ ඩිසයින්ස් බලාගන්නේ. මේ කෙටි කාලය තුන මේ සාමාන්‍යයෙන් අපිට හිතුණාට මේක ලොකු කාලයක් කියලා අවුරුද්දක කාලයක් වුණාට මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ මාස 8ක් කියන්නේ තනිකරම ඩිසයින් එකක් අවුට් ඔෆ් ෆැෂන් වෙලා යන තරම් ලොකු කාලයක්. ඒක දවසින් මේව චේන්ජ් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ක්ලයන්ට් පැහැදිලි කරලා දෙන ප්‍රධානම දේ තමයි මේ කිට් එකේ ඔබට අවශ්‍ය දේවලුත් සමග දැන් තියෙන ලේටස්ම දේවල් වල ෆැක්ටර්ස්, ඒ එක්ස්ට්‍රේක්ස් අපි යූස් කරලා දැන් තියෙන টপ මොක් ක්වොලිටි එකේ টপ නොච් කියලා අපි තිනවා වගේ ක්වොලිටි එකේ කිට් එකක් නිර්මාණය කර ගැනීම හැකියාව ඔබ හා සතුයි. අබා ඉන්ටර්නැෂනල් ඩිසයින්ස් ආයතනයේ. ඉතින් අද දවසේ ඔබ මේ දුටු ඩිසයින්ස් දෙක වගේම අපි මීට කලින් ඉන්ට්‍රොඩියුස් කරපු සීරුම ඩිසයින්ස් ඔබට බලා ගන්න පුළුවන්. අපගේ අවුට්ලට්ස් තියෙනවා ශ්‍රී ලංකා පුරාම, පානදුර, මොරටුව, නුගේගොඩ, පිළියන්දර, ඒ වගේ මේ නවතම ශාඛාව තියෙනවා ගාල්ල ප්‍රදේශයේ. ඉතින් පැමිණෙන්න ඒ වගේ මේ සීරුම ඩිසයින්ස් ඔබට බලා ගන්න පුළුවන්. සයිඩ් බයි සයිඩ් පිටිපස්සෙන් කොහොමද පේන්නේ, සයිඩ් එකෙන් මේ කිට් එක කවුරු හරි ඇඳම කොහොමද පේන්නේ, මේ සීරු දේවල් ඔබට බලා ගන්න පුළුවන්. අපගේ වෙබ්සයිට් එක තියෙනවා, ඒ වගේම Facebook fan page එක තියෙනවා www.aba.lk. ඒ වගේ දැමම කතා කරන්න අපගේ හොට්ලයින් එක තියෙනවා. මේ සීරුම විස්තර ඔබට එක්ස්ප්ලেইন කරලා දැනගන්න පුළුවන්. 0778 500 500 0778 500 500. මංගල උත්සවයකදී වෙඩින් මෙනු එකට විශේෂ තැනක් හිමි වෙනවා. බොහෝ දෙනා වෙඩින් එකක් ප්ලෑන් කරන කලින්ම සිය ප්‍රථම කාර්ය කරගන්නේ මේ වෙඩින් එකක් සිලෙක්ට් කරගන්න එක. ඉතින් ඔබටත් ඔබේ වෙඩින් එක ප්ලෑන් කරන කලින්ම වෙඩින් වෙඩින් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් නම් ඒ සෑම දෙයකටම ඉතාම පහසු වෙයි. ඇත්තටම වෙඩින් එක සැලසුම් කරද්දී කලින්ම වෙනුව එක සිලෙක්ට් කරන්න පුළුවන් නම් හැම දෙයකටම අපිට ඒක පහසුවක් වෙනවා. ඇයිද කියලා කිව්වොත් වෙඩින් එක සැලසුම් කරන අවස්ථාව ඉඳලා සෑම සප්ලයර් කෙනෙකුටම ඔවුන්ගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් නිසා, ඒ කියන්නේ විශේෂයෙන්ම බියුටිෂන් කෙනෙකුට, ඒ වගේම ෆොටෝග්‍රාෆර් කෙනෙකුටත් තමන්ගේ වැඩ කටයුතු සැලසුම් කරගන්න ඉතාම පහසුවක් වෙනවා ලොකේෂන් එක දැනගත්තාම. ඒ වගේම අපි ඩෙකරේෂන් සයිඩ් එක ගත්තොතින් පෝරුව, සෙටි බෑග්, ටේබල් ඩෙකරේෂන්, ඒ වගේ දේවල් වලදී ස්පේස් එක, හයිට් එක ගැන ඒගොල්ලන්ට ගොඩක් ඇත්තටම ලොකේෂන් එකත් එක්ක තෝරා බේරා ගැනීම පහසුව තියෙන නිසා.
ඉතින් ඔබේ විවාහ මංගල උත්සවය සාර්ථක කරගැනීමට අවශ්‍ය සියලු තොරතුරු අපේ බැංකුවට් මැනේජර් කෙනෙක් හම් වෙලා නැත්නම් රිසෙප්ෂනින් හම් වෙලා ඔබට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය ඔබගේ වෙඩින් පැකේජ් එක සඳහා මේ දිනවල 15%ක ඩිස්කවුන්ට් එකක් ඔබට ලබා දෙන සූදානමින් සිටිනවා. ඉතින් මේ බෙනිෆිට්ස් ඔක්කොම ලබාගෙන ඔබේ විවාහ මංගල උත්සවය සාර්ථක කරගන්න කියලා හොටෙල් ජාති වෙනුවෙන් මම ආරාධනා කරනවා. අද ඔබ තුටිමේ මංගල උත්සවය ආශ්‍රයෙන් ඔබේ මංගල උත්සවයට යම් අදහසක් එකතු කරගන්න පුළුවන් වුණා නම් අන්න ඒ තමයි අපේ උත්සාහය. ඉතින් මේ වගේ සුවිශේෂී දේවල් රැගෙන ලබන සතියේ අපි ඔබේ නිවසට එන්න සූදානම්. ඊට කලින් මතක් කරන්න ඕනේ මේ සෑම දෙයක්ම ඔබට නැවතත් දැකමලා ගන්න පුළුවන් අපේ Facebook fan page එකෙන් වගේම අපේ YouTube channel එකට ලොග්ගුණා. එසේ නම් ලබන ඉඳන් සවස 4ට හමුවෙමු. ඒත් එක්කම ආදරණීය සතියක්.